සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය පොදේ සම්නිවේදනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සද්ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. හල්පිට පොල්ගස්සෝ විටයන් ලිපිනේ පදිංචි එඩ්වී සුනිමල් මහතා, නිරූපා සුදර්ශනී මහත්මිය, කිත්මිනි ඉමල්කා සහ ශශානි සදුනිකාය ගිනියන් ඇතුළු පින්වත් පිරිසයි උතුම් වූ සදරම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්බර දායකත්වයගෙන කටයුතු කරන්නේ. එසේනම් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතැන් සිට සදරම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ඊට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලු අයං බදන්තා, ධම්මස්සවන කාලු අයං බදන්තා, ධම්මස්සවන කාලු අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ
පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් ධර්මානුකූලව ගොඩනගාගත් මෙලව ජීවිතයක් තුලින් නිවන් දක්නා ජාති දක්වා සුගතිගාමි ආත්ම භවයන්හි සැනසෙමින් ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානිසංසය සියලු දෙනාටම හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. දහම් මුතුවැල ධර්මදේශනා මාලාව තුළින් මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ උතුම් වූ මජ්ඣිම නිකායේ සඳහන් වන පෝතලිය කියන සූත්‍ර දේශනාව. පෝතලිය ගෘහපතිට දේශනා කොට වදාළ මේ උතුම් සූත්‍ර දේශනාවෙන් මීට පෙර අපි එක ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට යෙදුණා. මේ සැදැහැති පින්නතුන් අද දායකත්වය දරන්නේ පෝතලිය සූත්‍රයේ ඇසුරෙන් සිදු කරනු ලබන දෙවැනි ධර්ම දේශනාව සඳහා. පින්නතුනි, මේ පෝතලිය ගෘහපති බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රකාශ කළා තමන් ගිහි සංයෝජන ප්‍රහීන කරපු කෙනෙක්, ගිහි ව්‍යවහාරයන්ගෙන් ඉවත් වෙච්ච කෙනෙක්, ඒ නිසා තමන්ට ගෘහපති වාදයෙන් ආමන්ත්‍රණය කරන්න එපා කියලා. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගිහි ව්‍යවහාරයෙන් මිදෙන්නේ කොහොමද? ආර්ය විනයේ ගිහි ව්‍යවහාරයෙන් මිදුණා කියලා කියන්නේ කොයි වගේ කෙනෙකුටද කියන කාරණාව මොහුට පැහැදිලි කරලා දෙනවා. එතකොට ආර්යන්ගේ විනයේ ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදුණ ආකාරයක් පෝතලිය ගෘහපතිය තුලින් භාග්‍යතුන් වහන්සේට පේන්නේ නැහැ. නමුත් ඔහු හිතාගෙන ඉන්නේ ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදලා ඉන්නේ කියලා. නමුත් ගිහි ව්‍යවහාරයෙන් මිදුණ ආකාරයක් ඔහු තුලින් භාග්‍යතුන් වහන්සේට නොපෙනෙන නිසා තමයි භාග්‍යතුන් වහන්සේ ගෘහපති වාදයෙන් ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් පෝතලිය ගෘහපතිට ඒකට අමනාපයක් ඇති වෙනවා. ඇති වෙලා කියනවා මට එහෙම කතා කරන්න එපා කියලා. ඉතින් ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඔහුට දේශනා කරනවා ආර්යන්ගේ විනයේ කොහොමද ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදුන කෙනෙක් හඳුන්වන්නේ. ගිහි ව්‍යවහාරයන්ගෙන් මිදීම සඳහා ඊට පෙර ආතුව අංග 8කින් යුක්ත කාරණාවක් සමාදන් වෙන්න ඕනේ කියලා. ඔහුට ඒ අංග 8 පැහැදිලි කරනවා. ඉතින් මෙන්න මේ අංග 8කින් යුක්ත කාරණාවක් සමාදන් විය යුතුයි කියන කාරණාව ළඟට එනකන් අපි පළවෙනි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කළා. ඊළඟට ඒ අංග 8 තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. නමුත් පින්නතනි මේ සූත්‍ර දේශනා නාවේ අට කතාව. ඒ අංග 8 පැහැදිලි කරන්න කලින් ටිකක් සාකච්ඡා කරන්න තීරණය කළා. මේ අට කතාවේ ඊටාම විචිත්‍ර විස්තරයක් තියෙනවා හිමාලයේ පිළිබඳව. දැන් මේ අංගුත්තරාප කියන ජනපදයේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන කාලේ වැඩ ඉන්නේ.
අංගුත්තරාප ජනපදයේ තියෙන මහා මහී කියන ගංගාවට උතුරු පැත්තේ. ආගේ කාරණාවත් එක්ක තමයි භාග්‍යතුන් වහන්සේ මේ හිමාලයේ පිළිබඳව විශේෂ විස්තරයක් මෙතන කරන්නේ. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මේ හිමාලයේ පිළිබඳව සාකච්ඡා කළා කියලා. කඳු පිළිබඳව සාකච්ඡා කළා කියලා. විල් සහ පොකුණු පිළිබඳව කතා කළා කියලා. ඒ දේවල් අපේ නිවනට අදාළ වෙනවද කියලා. අපි අමතක කරන්න හොඳ නැහැ. මේ සියලු දේශනාවල් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්මයි දේශනා කරන්නේ. අපේ නිවනට මේ කරුණුවල අදාළ බවක් ඇත්තේම නැත්තම් කවදාවත් භාග්‍යතුන් වහන්සේ අපේ කාලේ නාස්ති කරන්න හිතන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ කවදාවත් අපේ කාලේ නාස්ති කරන්නේ නැහැ පින්නතුනි. එහෙමනම් මෙන්න මේ කරුණු තුල ඒ නිවනට හේතු වෙන කාරණ අන්තර්ගත වෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ කරුණුත් දේශනා කරලා තියෙන්නේ. සිරි සම්බුදු මුව මඩලින් කවදාවත් නිෂ්ප්‍රයෝජන එකදු වචනයක්වත් පිට වෙන්නේ නැහැ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් නම් දේශනා කළේ ඉතාම ගෞරව පෙරදරිව අපි ඒව ජීවිතයට එකතු කරගත යුතුයි. ඉතින් ඒ නිසා සූත්‍රයේ අටකතාවෙත් සඳහන් කරන නිසා අද ධර්මදේශනාවෙන් මේ හිමාලයේ පිළිබඳව මොන වගේ කරුණුද භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා අපි ටිකක් කෙටියෙන් සාකච්ඡා කරමු. මේ මහා මහී ගංගාව පිළිබඳව කරුණක් පැහැදිලි කරන්න තමයි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරලා තියෙන්නේ. එහෙනම් මේ අටකතාවේ තියෙන විස්තරය අපි සාකච්ඡා කළොත් අංග කියන ජනපදය එතන අංග කියන රටේ මහා මහී කියන ගංගාවට උතුරෙන් තමයි මේ ජනපදයක් පිහිටලා තියෙන්නේ. ආන්ගේ ජනපදයට තමයි අංගුත්තරාප කියන නම භාවිතා කරලා තියෙන්නේ. ඒ ගඟට උතුරෙන් තියෙන නිසා. ඒ නිසාම තමයි පින්නතුනි මේ ජනපදයේ මහා මහී කියන ගංගාවට උතුරු දිශාවෙන් පිහිටලා තිබුණා කියලා කියනවා. මේ විස්තරය ඉතාම වටිනවා. භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරන විස්තරය වර්තමානයේ අපිට ඉතාම වටිනවා. මොකද තුන්කල් දක්නා නුවණක්නේ භාග්‍යතුන් වහන්සේට තියෙන්නේ. ඉතින් දැන් වර්තමානයේ ලංකාවේ භාග්‍යතුන් වහන්සේ ඉපදුනා කියලා සඳහන් කරන පිරිසකුත් නැතුව නෙමේ. ඉතින් මේ වාගේ පිරිසක් බිහි වෙනවා කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ නොදන්නවත් නෙමෙයි. ඒ මතිමතාන්තරවලට අදහස් වලට ධර්මයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් නැති අය දැඩිව බැහැගන්නවා කියන කාරණාවත් භාග්‍යතුන් වහන්සේ නොදකිනවා නෙමෙයි. නමුත් ජම්බුද්දීපය ලංකාව නෙමෙයි කියලා දැනගන්නත් මේ ධර්ම කාරණාව වටිනවා. අපි දැක්කට වඩා දුරක් භාග්‍යතුන් වහන්සේ දකින්න නිසා තමයි මේ කරුණු දේශනාවට එකතු කරන්න ඇත්තේ. පින්නතුනි මේ විස්තරය බොහෝම වටිනවා කියලා මම සඳහන් කළේ මේ ගංගාවල් සහ ලෝකය පිළිබඳව කරුණු මොන මොන විදිහට අපේ නිවනට බලපායිද. අපේ භාග්‍යතුන් වහන්සේ හැම මොහොතකම උත්සාහ කළේ මේ සංසාරේ දුක් විඳින සත්වයා සසරින් එතර කරවන්න. දේශනා කරපු හැම වචනයක්ම දේශනා කළේ අපේ නිවන වෙනුවෙන්, අපේ විමුක්තිය වෙනුවෙන්. ආන් ඒක නිසා මේ කාරණාවත් ඒ සඳහාම හේතු පාදක වෙනවා කියලා අපිට නැවත තීරණය කරන්න පුළුවන්. පින්නතුනි අපේ ජම්බුද්දීපය පිළිබඳව අපේ ත්‍රිපිටකයේ මොනවද සඳහන් කරලා තියෙන්නේ? ත්‍රිපිටකයේ තැන් දෙකක ජම්බුද්දීපය පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා තියෙනවා.
එයින් එක තැනක් තමයි පෝතලිය සූත්‍ර අට්ඨකතාව. පෝතලිය සූත්‍ර අට්ඨකතාවට අමතරව තවත් එක තැනක ජම්බුද්දීපයේ පිළිබඳව විස්තරයක් භාග්‍යතුන් වහන්සේ කරලා තියෙනවා. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ මහා ගංගාවන්ගෙන් මහා මහී කියන ගංගාව කොයි වගේද කියලා. මහා ගංගාවල් කියහම මහා ගංගාවල් පහක් පිළිබඳව අපි කතා කරනවනි. ගංගා, යමුනා, අචිරවතී, සරබූ, මහී කියලා. එයින් පස්වෙනියට කතා කරන මහා මහී ගංගාව පිළිබඳව කරුණු කියන්න තමයි මේ කාරණාව දේශනා කරන්නේ. අංගුත්තරාප ජනපදයේ පිහිටලා තින්නෙත් මේ මහා මහී ගංගාවට උතුරු පැත්තේ. විශේෂයෙන් ජම්බුද්දීපය කොයි වගේද? මහද්දීප කීයක් ගැන ධර්මයේ කතා කරනවද? මහද්දීප හතරක් පිළිබඳව ධර්මයේ සඳහන් කරනවා. එයින් විශාලතම මහද්දීපය තමයි ජම්බුද්දීපය. කුඩාම මහද්දීපය තමයි උතුරු කුරු දිවයින. ජම්බුද්දීපයත් උතුරු කුරු දිවයිනත් ඇරුණහම තව මහද්දීප දෙකක් තියෙනවා. ජම්බුද්දීපය, උතුරු කුරු දිවයින, පූර්ව විදේහය, අපරගෝ යානය. ඉතින් අපරගෝ යානය යදුන් 7000ක්. පූර්ව විදේහය දිගින් පළලින් යදුන් 7000ක්. ජම්බුද්දීපය දිගින් පළලින් යදුන් 10000ක්. උතුරු කුරු දිවයින දිගින් පළලින් යදුන් 1000ක් කියලා සඳහන් කරලා තියෙනවා. මේ මහද්දීප හතර දිගින් පළලින් කොයිතරම් ප්‍රමාණද කියලා මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. එතකොට ජම්බුද්දීපයේ යදුන් 10000න් යදුන් 4000ක් සාගරයේ ගිලගෙන ඉන්නවා. යදුන් 3000ක් හිමාලයේ ගිලගෙන ඉන්නවා. මිනිස්සු ජීවත් වෙන්නේ යදුන් 3000ක ප්‍රමාණය විතරයි. ඉතින් සාගරයේට තියෙන ප්‍රමාණය ඇරුණහම යදුන් 6000ක් ඉතුරුයි. ඒකෙන් භාගයට භාගයක් හිමෙන් වැහිලා තමයි තියෙන්නේ. සඳහන් කරනවා මිනිස්සුන්ගේ පින් අඩුවෙන්න ඒ යදුන් 3000ත් අඩු වෙනවා කියලා. මිනිස්සු ජීවත් වෙන්නේ යදුන් 3000කනේ. ඒ ජීවත් වෙන්න තියෙන ඉඩ ප්‍රමාණයත් අඩු වෙනවා කියලා සඳහන් කරනවා. එක්ක හිමේට යට යනවා, නැත්නම් සාගරේ ගිල ගන්නවා. මිනිස්සුන්ගේ පින අඩු වෙනකොට තමයි ඒක වෙන්නේ කියලාත් සඳහන් කරලා තියෙනවා. නමුත් පින්නතුනි, ලංකාව ජම්බුද්දීපේ නම් ලංකාව පිළිබඳව සඳහන් කරලා තියෙන තැනුත් තියෙනවා. හැබැයි ඒ තැන්වල තියෙන්නේ ලංකාව යදුන් 300යි කියලා. නමුත් ධර්මයේ ජම්බුද්දීපයේ යදුන් 10000යි කියලා තමයි තියෙන්නේ. ලංකාව ගැන කියන්නේ යදුන් 300යි කියලා. පින්නතුනි, මේ ජම්බුද්දීපයේ සාගරේ හැරුණහම යදුන් 6000ක් තියෙනවා. ඉතින් ඒ ප්‍රමාණයෙන් භාගයට භාගයක්වත් ලංකාව නැහැ කියලා අපි දන්නවා. පින්නතුනි, ඊළඟට සඳහන් කරනවා මේ හිමාලය මිනිස්යන්ට ලං වෙන්න බැරි ප්‍රමාණයක් ගැන තමයි මෙතනදි මේ කතා කරන්නේ. අපි හිමාලය දැකලා තියෙනවා, අපි හිමාලය ගැන අහලා තියෙනවා, සමහර අය හිමාලය තරණය කරනවා. නමුත් සාමාන්‍ය පෘථග්ජන මිනිස්සුන්ට ගෝචර නොවන ප්‍රමාණයක් මේ හිමාලයේ තියෙනවා. මෙතන මේ කතා කරන්නේ අපි නොදකින ප්‍රමාණය පිළිබඳව. පින්නතුනි, මේ හිමාලයේ කඳුමුදුන් 500ක් නැත්නම් යොදුන් 500ක් උස කඳු 84000ක් තියෙනවා කියලා කියනවා. හිමාලයේ එක කන්දක් යොදුන් 500ක් උස කඳුමුදුන් 84000ක් තියෙනවා කියලා
සඳහන් කරනවා. එහෙමනම් තනිකරම කඳු යායක්, කඳු මුදුන් 84,000ක කඳු යායක් ගැන තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. අපි ඒව කවදාවත් දැකලා නැහැ. අපිට පේන ප්‍රමාණය නෙමෙයි මේ සඳහන් කරන්න කිව්වේ එකයි. පින්නතන යොදුන් 500ක් උසයි කියලා කියහම මොන තරම් ප්‍රමාණයක්ද කියලා අපිට තේරෙන්නේවත් නැහැ. යොදුනක් සැතපුම් 9.2ක් විතර කියලා සඳහන් කරන තැනුත් තියෙනවා. දල වශයෙන් කිව්වොත් හැතැක්ම 10යි කියලා. තව තැනක සඳහන් කරනවා යොදුනක් සැතපුම් 16ක් දිගයි කියලා. ඉතින් කාරණාව 16ක්ද 10ක්ද කියලා හරියටම නිශ්චය කරන්න අපිට මෙතනදී බෑ. කෙසේ වෙතත් යොදුන් වලින් කතා කරන නිසා යොදුන් 500ක් මේ එක කන්දක් උසයි කියලා සඳහන් කරනවා. පින්නතන යොදුන් 500ක් උසයි නම් යොදුනක් හැතැක්ම 10යි කියලා ගත්තොත් හැතැක්ම 5000ක් මේ කන්දක් උසයි. ඒකයි මම සඳහන් කළේ මේ ප්‍රමාණය අපිට කොහොමත් තේරෙන්නේ නැහැ. පෘථග්ජන අපේ ඇහැට දැర్శණය වෙන්නේ නැහැ කවදාවත්. සඳහන් කරනවා මේ හිමාලයේ මුදුනේ ගංගාවල් 500ක් මේ ප්‍රදේශයේ ගලනවා කියලා. ගංගාවල්ම 500ක් ගලනවා කියලා සඳහන් කරනවා. ඉතාම අලංකාර වුණ දිගින් පල්ලින් සහ ගැඹුරින් යොදුන් 50 වෙන යොදුන් 150ක වට ප්‍රමාණයේ තියෙන විල් 7ක් මේ හිමාල මුදුනේ තියෙනවා කියලා කියනවා. යොදුන් 50 දිගයි පළලයි. යොදුන් 50ක් යොදුනක් හැතැක්ම 10යි කියලා කිව්වොත් හැතැක්ම 500ක් එක විලක් දිගයි පළලයි. වට ප්‍රමාණය වෙච්චහම යොදුන් 150ක වට ප්‍රමාණයක් විල වටේ ප්‍රමාණයේ තියෙනවා. මොන තරම් ආශ්චර්යමත් ඇද්ද? පින්නතින ඒ නිසාමයි භාග්‍යතුන් වහන්සේ මේ කරුණු දේශනා කරන්න ඇත්තේ. දැන් මේ වාගේ විල් 7ක් මේ මුදුනේ තියෙනවා කියනවනේ. හැබැයි ඉතින් ওই විල් 7 පිළිබඳව නම් මේ කරුණු දැනගන්න කලින් අපි අහලා තියෙනවා ධර්මයේ තුලින්. එයින් එක විලක් තියෙනවා අනෝතත්ත විල කියලා. කරණමුණ්ඩ විල කියලා දෙවනි විලක් තියෙනවා. රතකාර විල කියලා තුන්වෙනි විලක් තියෙනවා. කුණාල විල කියලා හතරවෙනි විලක් තියෙනවා. මන්දාකිණි විල කියලා පස්වෙනි විලක් තියෙනවා. සීහ පපාත විල කියලා හයවෙනි විලක් තියෙනවා. චද්දන්ත විල කියලා හත්වෙනි විලක් තියෙනවා. කොණ්ඩඤ්ඤ සූත්‍ර අට කතාවෙත් මේ චද්දන්ත විල පිළිබඳව විශේෂ විස්තරයක් කරලා තියෙනවා. පින්නතිනි මේ හතෙන් අනවතප්ත විල කඳු පහකින් වට වෙලා තියෙනවා කියලා කියනවා. දැන් ඔන්න මීට අවුරුදු කීපයකට කලින් මේ පත්තරවල ප්‍රවෘත්තිවල විශේෂ ප්‍රකාශයක් සඳහන් වුණා. ගුවන් නියමුවෙක් අනවතත්ත විල දැක්ක කියලා. ඉතාම පිරිසිදු ජලයේ තියෙන විලක් හිමාලයේදී දැක්ක කියලා විශාල ප්‍රවෘත්තියක් පළ වෙලා තිබුණා. හැබැයි මේ විස්තරය දැනගත්තහම තේරෙනවා අනවතප්ත විල එහෙම දකින්න පුළුවන්ද, ඡායාරූප ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ අනවතප්ත විල විශේෂ කඳු පහකින් වට වෙලයි තියෙන්නේ. මෙතන සඳහන් කරනවා සුදස්සන කූටය, කේලාස කූටය, චිත්‍ර කූටය, කාල කූටය සහ ගන්ධමාදන කූටය කියන පර්වත පහකින් වට වෙලා තියෙනවා කියලා. ඊළඟට සඳහන් කරනවා මේ සුදස්සන කූටය ස්වර්ණමයයි කියලා. සාමාන්‍ය අපි ස්වර්ණ කියලා කියන්නේ රත්තරන් වලට. රත්තරන් වලත් වර්ග කීපයක් ධර්මයේ පැහැදිලි කරනවා.
මේ ස්වර්ණ කියන්නේ එක වර්ගය. එනම් සුදස්සන කූටේ සම්පූර්ණයෙන් ස්වර්ණමයයි කියලා සඳහන් කරලා තියෙනවා. යොදුන් 200ක් උසයි කියලා කියනවා. ඒ කියන්නේ තනිකරම රත්තරන් පර්වතයක්. යොදුන් 200ක් උසයි, යොදුන් 200ක් දිගයි, යොදුන් 50ක් පළලයි කියලා කියන සුදස්සන කූටේ. පින්නතනේ මේ විස්තරය අටකතාවේ විතරක් නෙමෙයි ටීකාවෙත් තියෙනවා. හොයලා බලන කෙනෙකුට අටුවාවෙන් බලන්නත් පුළුවන්, තව වැඩි විස්තර ටීකාවෙන් දැනගන්නත් පුළුවන්. මූලාශ්‍ර එක්කම සඳහන් කරන්නේ තවත් කෙනෙක් මේ ධර්ම කාරණා විවේචනය කරලා සමහරලාට බොහෝ අකුසල් රැස් කරගන්න පුළුවන්. එනිසා අපේ වචන නෙමෙයි මේවා, භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ තියෙන වචන. ඊළඟට සඳහන් කරනවා අන්තෝ වංකං. යදුන් 200ක් උසයිනේ. අන්තෝ වංකං කියන්නේ ඇතුළට නැමිලා තියෙන්නේ. ඒ කොයි පැත්තටද? විල පැත්තට නැමිලා තියෙන්නේ. අන්තෝ වංකං කාකමුක සන්තහනං. පින්නතුනි, මුලින් මහතයි. කඳ පටන් ගන්නකොට මහතයි. උඩට යන්න යන්න හීන් වෙලා තියෙනවා. ඈතින් බලාගෙන ඉන්න කෙනෙකුට කොහොමද පේනවා කියන්නේ? කපුටෙක් හිටගෙන ඉන්නකොට ස්වභාවය කොහොමද? අන්න ඒ වගේ තමයිලු පේන්නේ. මුලින් මහතයි, ඊළඟට හීන් වෙලා උසයි. කපුටෙකුගේ හිස වගේ කොටසක් සහිතව හොටය වගේ කොටස ඉස්සරහට නැමිලා තියෙනවා. කපුටෙක් හිටගෙන ඉන්නවා වගේ කියලා කියන්නේ ඒකයි. කාක මුක සන්තානං. අන්න ඒ වගේ තමයි මේ පර්වත පහම. මුලින් මහතයි, ඊළඟට හීන් වෙලා උඩට ඇවිල්ලා කපුටෙකුගේ හිස වගේ කොටසක් හැදිලා හොටය වගේ කොටසක් ඉස්සරහට නැමිලා තියෙනවා. ඉතින් අපි දකින කපුටු හොටක් වගේ චූටි ප්‍රමාණයක් නෙමෙයි. යදුන් 200ක් උස කන්දක්නේ. ඉතින් ඊට අනුව ප්‍රමාණයක් මේ තියෙන්නේ. අනවතප්ත විල වසාගෙන තමයි මේ කඳු පහ ඉන්නේ. ඊළඟට සඳහන් කරනවා චිත්‍රකූටය සියලු රතනයන්ගෙන් සමන්විතයි කියලා කියනවා. දැන් සුදස්සන කූටය තනිකරම ස්වර්ණමයයි. චිත්‍රකූටය සියලු රතනයන්ගෙන් සමන්විතයි. මනාව දිලිසෙමින් බැබලිමින් තියෙන්න ඇති. අදත් ඒ විදිහටම ඒ කඳු පන්ති තියෙනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි කාලකූටය අංජනමයයි කියලා. අංජනමයයි කියන්නේ කියයි කළු පාටයි. අඳුන් ගල්වනවා කියලා වචනයක් අපි අහලා තියෙනවා. අඳුන් ගල්වන්නේ ඇහි. ඒ කියන්නේ මේ ඇස් පියාටුවල සහ ඇහි යම් ප්‍රදේශවල කළු පාටක් ආලේප කරගන්නවා ලස්සන ඉස්මතු වෙන්න. අන්න ඒ අඳුන් වගේ කළුයි අංජනමයයි කියලා කියන්නේ ඒකයි. කාලකූටය අංජනමය වර්ණයි, කළු පාටකින් යුක්තයි කියලා සඳහන් කරනවා. ගන්ධමාදන කූටය සඳහන් කරනවා පර්වතමයයි කියලා. සානුමයයි කියලා කියන්නේ ඒකයි. නමුත් ඒ කන්දේ අභ්‍යන්තරයේ මුං ඇටවල වර්ණයි කියලා කියනවා. කන්ද හැරුවොත් එහෙම මුං ඇටේක යම්සේ පාටද ඒ වාගේ පාටයි කියලා සඳහන් කරනවා. ඊළඟට ගන්ධමාදන පර්වතයේ පින්නතුනි සුවඳ වර්ග 10කින් යුක්තයි කියලා සඳහන් කරනවා. ඒකනේ ගන්ධමාදන කියලා කියන්නේ. සුවඳ වර්ග 10කින් යුක්තයි කියලා කියනවා. එයින් මූලගන්ධ කියලා කියන්නේ මුල්වල සුවඳ, හරගන්ධ කියලා කියන්නේ අරටුවේ සුවඳ, හෙප්පුගන්ධ කියලා කියන්නේ එළය කොටසේ සුවඳ. මුල්වල සුවඳ තියෙනවා, හර සුවඳ කියන්නේ අරටුවේ සුවඳ තියෙනවා, හෙප්පුගන්ධයි කියලා කියන්නේ ගහක අපි එළය කොටස කියලා කතා කරන කොටසක් තියෙනවා. අන්නේ එළයෙන් හමන සුවඳ වගේ සුවඳක් තියෙනවා කියලා කියනවා.
ඊළඟට සඳහන් කරනවා පින්නතින මේ පුප්පගන්ධයි මල්වල සුවඳ තචගන්ධ තචගන්ධ කියල කියන්නේ පොතුවල සුවඳ. ඊළඟට සඳහන් කරනවා මේ පොතුවල සුවඳ කියල කීවට ගසේ පොත්තට ආසන්නයෙන් තියෙන සුවඳක් පිළිබඳව තමයි මේ සඳහන් කරන්නේ. ඒ කියන්නේ ගහක පොත්තත් කඳත් අතර තියෙනවා සුඹුලක්. ඒ වගේ සුවඳ ගැන වෙන්න පුළුවන් මේ සඳහන් කරලා තියෙන්නේ. කපටික සුවඳ කියල කියන්නේ පොතුවල සුවඳට. මේ වගේ මනාව සුවඳ හමන විවිධ සුවඳ වර්ග 10කින් ගන්ධමාදන පර්වතයේ සමන්විතයි. ඊළඟට සඳහන් කරනවා කොළවලින්ද සුවඳ හමනවා, ගෙඩිවලින්ද සුවඳ හමනවා. පත්ත ගන්ධ සහ පළ ගන්ධ කියලා කියන්නේ පත්ත කියන්නේ කොළවලට, පළ කියන්නේ ගෙඩිවලට. එහෙනම් පත්ත ගන්ධයි පළ ගන්ධයි කියලා කියන්නේ කොළවලත් සුවඳයි ගෙඩිවලත් සුවඳයි කියලා. ඒ සියලු සුවඳ මිශ්‍ර වුණහම එන සුවඳ තමයි ඉමේහි දසහි ගන්ධේහි උස්සන්නං, මෙන්න මේ 10ක් වූ ගන්ධයන්ගෙන් මේ ගන්ධ මාදන පර්වතයේ මනාව සුවඳවත් වෙලයි තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ ගන්ධ මාදන පර්වතයේ අමාවක දවසට, අමාවක දවසක් කියන්නේ තනිකරම කළුවර දවසක්. ආන් ඒ කළුවර දවසේ ගිනිගෙන දැවෙන අඟුරු ගොඩක් වගේ දිලිසෙනවා කියලා. ගන්ධමාදන පර්වතයේ ස්වභාවය අඟුරු ගොඩක් වගේ තද අඳුරේ මනාව දීප්තිමත් වෙනවා කියලා සඳහන් කරනවා. මෙන්න මේ පර්වත පහම පින්නතුනි මුලින් පටන්ගෙන තියෙන එක විදිහයි, ඉහළට යනකොට එකම ආකාරයි, මුදුන තියෙන්නේ එකම ආකාරයි. අපි ඒකයි සඳහන් කළේ කපුටෙක් හිටගෙන ඉන්නකොට යම්සේ දර්ශනයක් තියෙනවාද ඒ දර්ශනයට සමානයි කියලා. ඊළඟට පැහැදිලි කරනවා තාලි සබ්බානි දේවතානුභාවේන, තාලි සබ්බානි දේවානුභාවේන නාගානුභාවේන ච වස්සාලි. මේ ප්‍රදේශයට නිරන්තරයෙන් දෙවියන්ගේ නාගයන්ගේ ආනුභාවයෙන් වරුසාව වැක්කිරෙනවා කියලා. ධාරානිපාත වෙහි වහිනවා. සියලු ස්ථානයන්ට දෙවියෝ සහ නාගයන්ගේ ආනුභාවයෙන් වැහි වස්සනවා. ඒ සියලුම ජලයේ ගලාගෙන එන්නේ අනෝතත්ත විලටයි කියලා කියනවා. මේ ප්‍රදේශයට කොහේ වැස්සත් ඒ ජලයේ ගලාගෙන එන්නේ අනෝතප්ත විලටමයි. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි හිරු සඳු දෙදෙනා දකුණු දිසාවෙන් ගමන් කරනව නම් ආං ඒ ගමන් කරනකොට දකුණෙන් හෝ උතුරෙන් ගමන් කරනව නම් පරුවත අතරින් අනෝතප්ත විලට හිරුගේ සඳුගේ ආලෝකය වැටෙනවා කියලා. නමුත් සඳහන් කරනවා හිරු සඳු දෙදෙනා විලට උඩින් ගමන් කරන කාලෙක මේ විලට කවදාවත්ම ඉරේලියවත් හඳේලියවත් වැටෙන්නේ නැහැ කියලා. උතුරෙන් දකුණෙන් ගමන් කරනකොට හිරු සඳු එළිය විලට වැටෙන්නත්, ඉහළින් ගමන් කරනකොට හිරුගේ සඳුගේ ආලෝකයේ පොකුණට නොවැටෙන්නත් හේතුව මොකක්ද? පින්නතිනි අර කඳු පන්ති පහම, කඳු පහම මේ විලට බර වෙලයි තියෙන්නේ. ඒකයි සඳහන් කළේ කපුටු හොටක් වගේ කියලා. ඒ කියන්නේ කඳු පහේ මේ හොටවල් වගේ එකතු වෙලා ඉහළින් එන කෙනෙකුට කිසිසේත්ම අනෝතප්ත විල දකින්න පුළුවන්කමක් නැහැ. ආන් එතකොට එහෙනම් තේරෙනවා ගුවනින් ඇවිල්ලා ඡායාරූප ගන්න පුළුවන්කමක් මේ විලේ නැහැ කියලා. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන කොටස මේ තියෙන්නේ. හිරුවෙලියෙන් සඳේලියෙන් මේ විල බැබලෙන්නේ නැති නිසාමයි අනෝ තත්ත කියලා නම ලැබිලා තියෙන්නේ කියලා සඳහන් කරනවා.
පිනතුනි මේ විලේ ඉතාම ලස්සන ගල් තලාවල් තියෙනවා කියලා සඳහන් කරනවා. පලිංගු වගේ පිරිසිදු ජලයක් මේ විලට තියෙනවා කියලා සඳහන් කරනවා. නමුත් එකදු මත්සියෙක්වත් එකදු කැස්බෑවෙක්වත් ජලයේ ජීවත් වෙනවා කියලා කියන කිසිම සත්වයෙක් අනවතප්ත විලේ නෑ කියලා කියනවා. රොඩුකුණු තබා ජලයේම හැදෙන පාසි ගසක්වත් නැහැ කියලා කියනවා. ඒ තරම් පවිත්‍ර ජලයක් අනවතප්ත විලේ තියෙනවා වගේම බැහැලා නාන්න ඉතාම පහසු තොටු පොළවල් තියෙනවා කියලා කියනවා. ඉන්නතන කවුද මේකට බැහැලා නාන්නේ? එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ හත්වෙනි වස් කාලේ තෞතිසාවේ වැඩ ඉඳලා ධර්ම දේශනා කරන වෙලාවේ පිණ්ඩපාතේ වඩින්න සුදුසු වෙලාවට ධර්මාසනයෙන් නැගිටලා උතුරුකුරු දිවයිනට පිණිසිඟා වැඩලා මෙන්න මේ අනවතප්ත විල ළඟට ආපහු වැඩලා භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රා ධාතුව පසෙකින් තියලා අනවතප්ත විලෙන් පැන්සැනසිලා ඒ ආසන්නයේ තිබුණ සඳුන් වනයක භාග්‍යතුන් වහන්සේ දන්වැළඳුවා කියලා සඳහන් කරනවා. ඒ තුන් මාසෙම භාග්‍යතුන් වහන්සේ අනවතප්ත විලෙන් පැන්සැනසිලා මේ සඳුන් වනයේ දන් වළඳලා ඉවර වෙනකොට අග්‍රශ්‍රාවක මහා සාරිපුත්තයන් වහන්සේ එතෙන්ට වඩිනවා. දෙවියන්ට දේශනා කරපු ගැඹුරු ධර්මය මුල මැද අග කියන කොටස් තුනින් භාග්‍යතුන් වහන්සේ ඉතාම කිටි දේශනාවක් සාරිපුත්තයන් වහන්සේට කරනවා. ඉතින් මුලින් මැදින් අගින් දේශනාව කරහම මුළු දේශනාවම ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් සාරිපුත්තයන් වහන්සේට තියෙනවා. එනම් මේ කාරණාවෙන් සඳහන් කළා මේ ඉතාම පහසු තොටුපළවල් වලින් බුදුවරු පැන්සැනසිලා තියෙනවා. ඇයි මේවා පහසු තොටුපළවල් කියලා කියන්නේ? එක තැන බහිනකොට එතනම ගැඹුරු වලක් වගේ තැනක් නෙමෙයි. ක්‍රමානුකූලව බැහැගෙන බැහැගෙන ගැඹුරට යන්න පුළුවන් වෙන විදිහට තමයි මේ හැම තොටුපළක්ම පිහිටලා තියෙන්නේ. එනම් ලෞතුරා බුදුවරු පැන්සැනසිලා තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා පැන්සැනසිලා තියෙනවා. මහරහතන් වහන්සේලා පැන්සැනසිලා තියෙනවා. ඍද්ධිමත් ඍෂිවරු පැන්සැනසිලා තියෙනවා. ආන් ඒ වාගේ උතුමන් වහන්සේලා වෙනුවෙනුයි මේ මනාව සැකසුන තොටුපළවල් තියෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ආන් ඒ විලාවට දෙවියෝ ඒවගේම යක්ෂයෝ දිව්‍යමය නාගයෝ උයන් ක්‍රීඩාවල යෙදෙනවා කියලා කියනවා. ඒගොල්ලෝ ක්‍රීඩා කරනවා කියලා සඳහන් කරනවා මේ විලාවට. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේ විලේ හතර පැත්තට විවෘත වෙච්ච දොරටු හතරක් තියෙනවා. ඒවට කියන්නේ සීහමුකය, හත්තිමුකය, අස්සමුකය, උසබමුකය කියලා. මුක හතරක් තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ ద్వාර හතරෙන් මේ විලේ ඉඳලා ජල ධාරා හතරක් එළියට ගමන් කරනවා. ඒ පින්තිනි නිරන්තරයෙන් මේ ප්‍රදේශයට වරුසා වහිනවා කියවනේ. එතකොට සියලු ජලය ගලාගෙන එන්නේ අනෝතත්ත විලට. ඉතින් නිරන්තරයෙන් මේ විල මේ ద్వාර හතරෙන් උතරනවා කියලා කියනවා හතර පැත්තට. අනෝතප්ත විලෙන් ගලන ගංගා හතරක් ගැන තමයි එතකොට මේ කියන්නේ. දැන් අපි මහා ජලාශයක ජලය ඇරියහම පල්ලෙහි මහ ගංගාවක් නේ ගලන්නේ. අන්න ඒ වගේ මේ ద్వාර හතරෙන් හැම වෙලාවෙම හතර පැත්තට ගලන ගංගා හතරක් තියෙනවා. මොකද ඉවරයක් නැතුව මේ ద్వාර වලින් ජලය පිට වෙනවා. සීහ මුකය කියලා කියන ගඟ ගලන පැත්තේ ඉතා බහුල ලෙස සිංහයෝ ඉන්නවා කියලා කියනවා. ඒ සිංහයෝ ජීවත් වෙන ප්‍රදේශයේ හරහා මේ ගංගාව ගලනවා. ඒ නිසා ඒ පැත්තට විවෘත වෙලා තියෙන ద్వාරයට කියන්නේ සීහ මුකය කියලා. පිටින් මේ තරම් කඳු මුදුනක ජීවත් වෙන සිංහයෝ කවුද?
මේ ජීවත්වෙන සිංහයෝ තමයි කේසර සිංහයෝ. අපි කේසර සිංහයෝ පිළිබඳව ධර්මයෙන් ඉගෙනගෙන තියෙනවා. අපි කවදාවත් කේසර සිංහයෝ දැකලා නැහැ, අපිට දකින්න ලැබෙනෙහිකුත් නෑ. අංගුත්තර නිකායේ තියෙනවා සීහ කියලා සූත්‍රයක්. අං ඒ සීහ සූත්‍රයෙන් කේසර සිංහයෝ කොයි වගේද කියලා විශේෂ විස්තරයක් කේසර සිංහයා පිළිබඳව කරලා තියෙනවා. ඉතාම සුදුයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ලේනෙකුගේ වගේ පිටේ රක්තවර්ණ ඉරිතුනක් තියෙනවා කියලා සඳහන් කරනවා. ශබ්දේ වේගයට වඩා වේගෙන් දුවනවා කියලා සඳහන් කරනවා. තුම් පාරක් කෑ ගහලා යදුන් ගානක් දුවලා තමන්ගේ හඬ තමන්ගේ කනට එනකන් නතර වෙලා බලාගෙන ඉන්නවා කියලා කියනවා. ඒ තරම් වේගවත් කියලා සඳහන් කරනවා. කේසර සිංහයා රත්තරන් ගුහාවක, රෙදි ගුහාවක, මනෝශීල ගුහාවක, පලිඟු ගුහාවක මෙන්න මේ වාගේ ගුහාවන්ගෙන් එකක තමයි සැතපෙනවා කියලා කියන්නේ. එහෙම නැතුව නිකන් මඩි වැල්ලි මේ ගල් බෙනවල වාගේ තැන්වල නිදියන්නේ නැහැ කියලා කියනවා. එක්කෝ මෙනික් ගුහාවක් නැත්තරම් රත්තරන් ගුහාවක්, එහෙම නැත්තම් පලිඟු ගුහාවක්, නැත්තම් මනෝශීල ගුහාවක්. ඉතින් එතකොට දැන් මේ අනවතප්ත විල වහගෙන ඉන්න කඳුපන්ති පහ පිළිබඳව කතා කරනකොට එකක් තනිකරම ස්වර්ණමය කන්දක්. තවත් එකක් සප්ත රතනමය, නැත්තම් සියලු රතනයන්ගෙන් සමන්විත කන්දක්. ඉතින් මෙවන් කඳු තියෙන ප්‍රදේශවල මේවාගේ ගුහා සුලභව තියෙන්න ඇති. පිටකය හරියට මධ්‍යනය කළේ නැත්තම් මේ ධර්ම කාරණා පිළිබඳව කොයි තරම් සැකමතු වෙනවද? ඉතින් සිංහයෝ ඉන්න ප්‍රදේශයෙන් ගලන නිසා සීහ මුඛය කියලා කියනවා. හත්ති මුඛය කියලා කියන්නේ ඒ ద్వාරයෙන් ගලන ජලය සහිත ගංගාව ගලාගෙන යන්නේ ඇත්තු ඉන්න ප්‍රදේශයේ හරහා. ඉතින් කවුද මේ ඇත්තු? අපි ධර්මයේ තුල කතා කරනවා චද්දන්ත ඇත්තු පිළිබඳව. අපි ධර්මයේ තුල කතා කරනවා චද්දන්ත ඇත්තු වගේම උපෝසත කුලයේ ඇත්තු පිළිබඳව. මෙවන් ඇත්තු ලැබෙන්නේ සක්විති රජවරුන්ට කියලාත් අපි කතා කරනවා. ඒ වගේම මේ ඇත්තු බිමින් යනවා වගේම අහසින් යනවා කියලාත් කතා කරනවා. උපෝසත කුලයේ ඇතෙකුට මිනිස්සු කෝටි සියයක ශක්තිය තියෙනවා කියලත්, චද්දන්ත කුලයේ ඇතෙකුට මිනිස්සු කෝටි දහසක ශක්තිය තියෙනවා කියලත් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේගේ කාය ශක්තිය පිළිබඳව සඳහන් කරනකොට චද්දන්ත කුලයේ ඇතු 10 දෙනෙකුගේ ශක්තිය දරනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මිනිස්සු කෝටි 10000ක ශක්තිය භාග්‍යතුන් වහන්සේගේ ශරීර ශක්තියයි, මහා නාරායන සංඝාත බලය කියලා ඒ ශක්තිය හඳුන්වලා තියෙනවා. ඇත්කුල 10ක් පිළිබඳව කතා කරනකොට මේ උපෝසත චද්දන්ත ආදී ඇත්තු පිළිබඳව ඕන තරම් අපිට සැක උපදිනවා. එච්චර ශක්තිය තියෙන ඒ තරම් බල සම්පන්න ඇත්තු ඉන්නවද කියලා. ඔවුන් ජීවත් වෙන ප්‍රදේශ ගැන තමයි මේ කියලා තියෙන්නේ. මේ කාරණාව තහවුරු කරන තවත් තොරතුරක් කොණ්ඩඤ්ඤ සූත්‍රයේ තියෙනවා. මොකද ඉර්ධිමත් ඇත්තු 8000ක් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට 12 අවුරුද්දක් තිස්සේ චද්දන්ත විල ළඟදී උපස්ථාන කළා. ඉතින් මේ හැම කරුණක්ම හැමතැනම ගැළපීලා තියෙනවා. එහෙනම් හත්ති මුඛයෙන් ගලන ජලය ඇත්තු ඉන්න ප්‍රදේශය හරහා ගලාගෙන යනවා. අශ්වමුඛයෙන් ගලන ජලය අශ්වයෝ ඉන්න ප්‍රදේශය හරහා ගලාගෙන යනවා. වෘෂභ මුඛයෙන් ගලන ජලය වෘෂභයෝ ඉන්න ප්‍රදේශයෙන් ගලාගෙන යනවා. මෙතන අශ්වයෝ කියලා කීවත් පින්නතිනි මේ අජානීය අශ්වයෝ ගැනයි කතා කරන්නේ. එතකොට වෘෂභයෝ, වෘෂභයෝ අපි දැකලා නැහෙනි. වසභ, නිසභ, වෘෂභ මේ ඉන්නේ ගවයෝ. වසභ කියලා කියන්නේ ගවයෝ 100ක නායකයට.
නිසබ කියල කියන්නේ ගවයෝ දාහක නායකයට. වෘෂභ කියල කියන්නේ යම්තාක් ගවයෝ ඉන්නවාද ඒතාක් සියලුම ගවයන්ගේ නායකයට. එකන්නේ මුළු ලෝකේටම සක්විති රජ වෙනවා වගේ සියලු ගවගණයගේ රජ්ජුරු වෘෂභ කියල කියනවා. එනම් මේ වෘෂභ මුඛය වෘෂභ මුඛයෙන් නික්මෙන ජලය සහිත ගංගාව ගලාගෙන යන ප්‍රදේශයේ වැඩිපුරම ජීවත් වෙන්නේ වෘෂභයෝ කියලා සඳහන් කරනවා. ඉතින් මනුස්ස ප්‍රදේශවලත් වෘෂභයෝ ජීවත් වුණ කාල තිබුණා මං හිතන්නේ. ඒ කාලේ තමයි මේ ගවගණයාගේ නායකයෝ මේ විදිහට වර්ග වෙලා තියෙන්නේ. මොකද එච්චරම ගව සම්පත හිටපු කාලයක් තිබුණා. ඒක නිසා මේ කාලෙට මේ ගවගණයා තෝරලා තියෙන්න ඇති. ඉතින් මේ විදිහට තමයි ගංගාවේ හතර පැත්තට ద్వාර හතරක් විවෘත වෙලා තියෙනවා. ඒ ద్వාර හතරෙන් නිරන්තරයෙන් ජලය ගලාගෙන යනවා. ඒ ජලය ගලන පැතිවල ජීවත් වෙන සත්තු පිළිබඳව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ සත්තුන්ට අනුව තමයි මේ ద్వාර හතරට නම ලැබිලා තියෙන්නේ. ඉතින් මේ ගංගාවල් හතරම ගලන්නේ අනෝතප්ත විලේ ඉඳලා. පින්නතුනි ධර්ම දේශනාව සඳහා තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා පෝතලීය සූත්‍රයට අනුව හිමාලයේ පිළිබඳව කරන විස්තරය අදට අපි මෙතනින් නතර කරනවා. ඊළඟ දේශනාවෙන් අපි මේ හිමාලයේ පිළිබඳව විස්තරයේ තව ප්‍රමාණයක් සාකච්ඡා කරලා නැවත පෝතලිය ගෘහපතිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ ගිහි ව්‍යවහාරයන් නැති කරන කෙනෙක් කොයි වගේද කියන කාරණාව සාකච්ඡා කරමු. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ නිර්මල බුද්ධ වචනයෙන් පැහැදිලි කළ ඒ ආශ්චර්යමත් හිමාලයේ පිළිබඳව කරුණු පැහැදිලි කරන්න අද මෙම ධර්ම දේශනාවේ දායකත්වය දරන්නට යෙදුනේ හල්පිට පොල්ගස්සෝවිට යන ලිපිනෙහි පදිංචි H.D. සුනිමල් මහත්මා, නිරූපා සුදර්ශනී මහත්මිය, කිත්මිනි ඉමල් ශා සහ ශශානී සඳුනිකා යන දියණියන් විසින්. උතුම් අරමුණ ඉතාම ඉක්මං භවයකදී සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර පිණිසම මේ උතුම් කුසල කර්මයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව H.D. සයිමන් පියානන්, R.K. රානි මෑනියන් මීට දින 8කට පමණ පෙර නිධන ප්‍රාප්තියට පත් වුන බව සිහිපත් කරනවා. ගිමාරාහාමි මෑනියන් ඇතුළු නිධන ප්‍රාප්තියට පත්ව පින් බලාපොරොත්තුවෙන් සිටින සියලූම සංසාරගත ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය හා තුනුරුවනෙහි ආශිර්වාදය නොඅඩුව ලැබේවා. H.D. සුනිල් මහත්මා, එම මහත්මිය, දියණියන් ඇතුළු පවුලේ සියලු දෙනාට තුනුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන අතර සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට, සතරවරං දෙවි මහරජ දරුවන්ට, සුමන සමන් දෙවි රජුන්ට, මහාඝෝෂ දෙවි රජුන්ට, ආලවක දෙවිඳුන් ඇතුළු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු සම්‍යක් දෘෂ්ටික බ්‍රහ්මරාජවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. සුද්ධාවාස වාසීයෝද, බ්‍රහ්මලෝක වාසීයෝද, දිව්‍ය ලෝක වාසීයෝද, සියලු මාර්යන් වහන්සේලාට සහ සත්පුරුෂයන් වහන්සේලාට, මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ ප්‍රධාන සියලුම මහබෝසතාණන් වහන්සේලාටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. උන්වහන්සේලාටත් අපි සියලු දෙනාටත් ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් උතුම් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් වේවා කියලා සියලු දෙනාටම ආශිර්වාද කරනවා.
ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.